24 ಹೀರೋ ವಿಶೇಷ ಪ್ರವೃತ್ತಿ ಅನಾಗತೇ ಹಡಾಗಂಡ ECU එකට යන්න බහුතර ජනතා මනාපෙන් ලංකාවේ ජනප්‍රියතම උණුසුම් පානය වඩවලදී ලංකාවේ අංක 1 අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ නැවතත් එක්වන්නේ හිරු ටීවී ගෙන එන ජනාධිපතිවරණ විශේෂ පුවත් විකාශයත් සමගින් දැන් වේලාව පස්වරු 3යි ඉතින් අද උදෑසන 7ට ආරම්භ කෙරුණු ඡන්ද විමසීම තවත් පැයක පමණ කාලයක් පමණයි ඉතිරි වී තිබෙන්නේ පස්වරු 4ට ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් කිරීමට නියමිතව තිබෙනවා අද උදෑසන සිට මේ දක්වා කාලය පුරාවට අප විටින් විට ඔබට තොරතුරුගෙන ආවා මේ ජනාධිපතිවරණයේ ඡන්දදායකින් මොන ආකාරයෙන්ද හැසිරෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ඔවුන්ගේ උනන්දුව මොන ආකාරයෙන්ද මේ ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පවතින්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අප විටින් විට ඔබට තොරතුරුගෙන ආවා මෙරට නවවැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන නවවැනි ජනාධිපතිවරණයේ තොරතුරුයි අපි ඔබට මේ ආකාරයෙන් විටින් විට සමීප කරමින් තිබෙන්නේ 1931 වසරේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට උරුම වුණු සර්වජන ඡන්ද බලයේ උච්චතම අවස්ථාව උරගා බැලීමේ අවස්ථාවකට තමයි අද දවසේදී අපි අවතීර්ණ වී සිටින්නේ ඉතින් ජනතාව මහත් උනන්දුවෙන් තමන්ගේ ඡන්ද බල ප්‍රදේශවලදී ඒ ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය ප්‍රකාශ කරන ආකාරය අපට දවස පුරාම දැක බලා ගන්නට හැකියාව ලැබුණා. සමස්ත ශ්‍රී ලංකාව නියෝජනය වන පරිදි 1,71,00,000 අධික ඡන්දදායකින් පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිනවා. ඔවුන් සමස්ත මැතිවරණ බල ප්‍රදේශ 160ක් ආවරණය වන පරිදි ස්ථාපිත කර තිබෙන ඡන්ද මධ්‍යස්ථානවලදී තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමට යොහුසුලුව කටයුතු කරන ආකාරය අපට අද දවස පුරාම දැක බලා ගන්නට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම අපි මීට පෙර අපගේ ප්‍රවෘත්ති විකාශයන් හරහා රැගෙන ආවා මේ වන විට ඒ දිස්ත්‍රික්ක මට්ටමින් මොන ආකාරයෙන්ද ඡන්ද ප්‍රතිශතයන් ක්‍රියාත්මක වුණේ කියන කාරණාව සම්බන්ධයෙන් අපිට හැකියාව ලැබුණා පසුගිය ප්‍රවෘත්ති විකාශයේදී ඔබට ගෙන එන්නට බොහෝ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 60%කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් ඒ දිස්ත්‍රික්කවල ප්‍රකාශ වී තිබෙන බව. ඉතින් කොළඹ දිස්ත්‍රික්කය අති විශේෂයි මෙවර ජනාධිපතිවරණයේදී විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කය තමයි දෙවැනියට වැඩිම ඡන්දදායකින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබෙන දිස්ත්‍රික්කය 17,65,351 ඡන්දදායකින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටිනවා කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඉතින් අපි මේ මොහොතේ සූදානම් වෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ නවතම තොරතුරු දැන කියා ගන්නට හිරු ප්‍රවෘත්ති කණ්ඩායම අපිට දැන් හැකියාව තිබෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ තත්ත්වය මොන ආකාරයෙන්ද කියන කාරණාව සම්බන්ධයෙන් දැන කියා ගන්නට අපි දැන් ඒ දර්ශන වෙත යොමු වෙමු. කොළඹ දිස්ත්‍රික්කයේ අද දහවල් 1 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 50% ඉක්මවා තිබුණා. 2019 වසරේ කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිශතය දැක්ුණේ 82.82% ලෙසයි. ගම්පහ දිස්ත්‍රික්කයේ දහවල් 1 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 52% වූ අතර 2019 වසරේ සමස්ත ප්‍රතිශතය දැක්ුණේ 83.31% ලෙසයි. කලුතර දිස්ත්‍රික්කයේ දහවල් 1 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 60% වූ අතර 2019 වසරේ සමස්ත ප්‍රතිශතය දැක්ුණේ 85.71% ලෙසයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දහවල් 1 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 50% වූ අතර 2019 වසරේදී එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිශතය 85.24% වුණා. පුත්තලම දිස්ත්‍රික්කයේ දහවල් 1 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 42% වූ අතර 2019 වසරේදී එහි සමස්ත ප්‍රතිශතය දැක්ුණේ 76.53% ලෙසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අද දහවල් 1 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 70%ක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා සඳහන් කළා. 2019 ජනාධිපතිවරණයේදී එය සමස්තයක් ලෙස දැක්ුණේ 85.06% ලෙසයි. අද දහවල් 1 වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 40% වූ අතර 2019 ජනාධිපතිවරණයේදී සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වුණේ 86.25%. අද දහවල් 1 වන විට මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 62% වූ අතර 2019 ජනාධිපතිවරණයේදී සමස්තයක් ලෙස මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය දැක්ුණේ 88.02% ලෙසයි. දහවල් 1 වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ 55%ක ඡන්දදායකින් ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර පසුගිය 2019 වසරේ එම දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 87.11% ලෙස දැක්වුණා. කෑගල්ල දිස්ත්‍රික්කයේ අද දහවල් 1 වන විට 49%ක් ඡන්දදායකින් ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර පසුගිය 2019 වසරේදී එම දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 85
දශම අටයි නවයක් ලෙස දැක්වුණා. ගාල දිස්ත්‍රික්කයේ මේ වන විට ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය 45% වන අතර ගාල දිස්ත්‍රික්කයේ 2019 වසරේ ප්‍රකාශිත සමස්ත චන්ද ප්‍රතිශතය 85.15% වුණා. මාතර දිස්ත්‍රික්කයේ මේ වන විට ප්‍රකාශ කර ඇති චන්ද ප්‍රතිශතය 40% වන අතර 2019 වසරේ මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිශතය 85.93% ලෙස දැක්වුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද දහවල් එකවන විට 45% ලෙස ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය දැක්වුණු අතර 2019 වසරේ එම දිස්ත්‍රික්කයේ චන්දය ප්‍රකාශ කිරීමේ සමස්ත ප්‍රතිශතය දැක්වුණේ 85.76% ලෙසයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අද දහවල් එකවන විට 55% ප්‍රකාශිත චන්ද ප්‍රතිශතයක් දැක්වුණු අතර 2019 වසරේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය 85.92% ලෙස දැක්වුණා. ඇති නයාකාරයෙන් තමයි ඒ දිස්ත්‍රික්කවල මේ වන විට ප්‍රකාශිත චන්ද ප්‍රතිශතයන් දැක්වෙන්නේ. අපට සමස්තයක් ලෙස ගත් විට බොහෝ දිස්ත්‍රික්කවල 60%කට ආසන්න පිරිසක් චන්දය ප්‍රකාශ කර තිබෙන ආකාරය තමයි දැක බලා ගන්නට හැකියාව ලැබෙන්නේ. විශේෂයෙන්ම පසුගිය ජනාධිපතිවරණ හා සංසන්දනාත්මකව ඒ ආකාරයෙන් අපට ඔබට තොරතුරු වාර්තා කරන්නට හැකියාව තිබෙනවා. අද උදෑසන සිටම අප විවිධ තොරතුරු ඔබට රැගෙන ආවා. මොන ආකාරයෙන්ද ආරක්ෂාව ක්‍රියාත්මක වන්නේ ඒ දිස්ත්‍රික්කවල කියන කාරණාව සම්බන්ධයෙන්, චන්දදායකින් මොන ආකාරයෙන්ද චන්ද මධ්‍යස්ථාන වෙත ගොස් චන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කරන්නේ කියන කාරණා සම්බන්ධයෙන්. ඉතින් අපට කොළඹ දිස්ත්‍රික්කය අමතක කරන්නටම බැහැ. අනිවාර්යෙන්ම මේ චන්ද විමසීම සම්බන්ධයෙන් බැලීමේදී මම පෙර සඳහන් කළ ආකාරයටම දෙවනියට වැඩිම චන්දදායකින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින දිස්ත්‍රික්කය තමයි කොළඹ දිස්ත්‍රික්කය. ඒ චන්දදායකින් 1,765,351 ඔවුන් අද දවසේදී චන්ද මධ්‍යස්ථාන 1,204කදී තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා. මේ වන විටත් ඡන්දය ප්‍රකාශ කරමින් පවතිනවා. ඉතින් අපට මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ පවතින නවතම තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු දැන කියා ගන්නට හැකියාව ලැබෙනවා. හිරු ප්‍රවෘත්ති කණ්ඩායමේ ජනනී කොළමුන්න සූදානම් සිටිනවා කොළඹ දිස්ත්‍රික්කයේ තොරතුරු අප වෙත රැගෙන එන්නට. ජනනී අයබුවන්, මොකක්ද කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට පවතින තත්ත්වය? අනුරුද්ධ, මා මේ මොහොතේ රැඳී සිටින්නේ කොළඹ දිස්ත්‍රික්කයේ තවත් මැතිවරණ බල ප්‍රදේශයක පිහිටා ඇති චන්ද මධ්‍යස්ථානයක් ඉදිරිපිට සිටයි. 1976 වසරේ දෙහිවල ගල්කිස්ස මැතිවරණ බල ප්‍රදේශයෙන් කැඩී නිර්මාණය වූ රත්මලාන මැතිවරණ බල ප්‍රදේශයේ තමයි මා මේ වනට රැඳී සිටින්නේ. රත්මලාන මැතිවරණ බල ප්‍රදේශයේ ලලිත් ඇතුළත් මුදලි විද්‍යාලය පරිශ්‍රයේ පිහිටා තිබෙන චන්දපල මධ්‍යස්ථානයේ ඉදිරිපිට සිට තමයි මේ හෝරාවේදී ඔබට අපි තතු විත්ති ගෙනහැර දක්වන්නේ. ඉතින් අද උදෑසන කාලයේ පටන් මේ මොහොත දක්වාම ඡන්දය භාවිත කිරීමට ජනතාවගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයක් තමයි මෙම ඡන්ද පොළ හරහා අපට දැක ගන්නට ලැබුණේ. ඉතින් උදෑසන කාලයේ හා සමානවම ජනතාව තමන්ගේ ඡන්දය භාවිත කිරීමට පැමිණීමේ සාමාන්‍ය තත්ත්වයක් මෙම ඡන්ද පොළේදී අපට දැක ගන්නට ලැබුණා. ඒ වගේම තමයි විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මෙම මැතිවරණ බල ප්‍රදේශයේ මෙම ඡන්ද මධ්‍යස්ථානයේ දක්නට ලැබුණු විශේෂ කාරණයක් තමයි තමන්ගේ පෞද්ගලික රථවාහන භාවිත කරමින් බොහෝ පිරිසක් ඡන්දය භාවිත කිරීමට මෙම ඡන්ද මධ්‍යස්ථානයට පැමිණීම. ඒ වගේම 71,177 දෙනෙකු ඡන්ද මධ්‍යස්ථාන 49කදී මෙම ඡන්ද බල ප්‍රදේශයට අදාළව ජනතාව ඡන්දය භාවිත කිරීමට සූදානම්ව සිටියා. ඉතින් තවත් හෝරාවක් පමණයි තියෙන්නේ. අපි සූදානමින් සිටිනවා මේ හෝරාවේදීත් ඉදිරියේදීත් මොකද වෙන්නේ, කොහොමද මේ මධ්‍යස්ථානවල තොරතුරු ගෙනහැර දක්වන්නට. ඒ වගේම තමයි තවත් විශේෂ කාරණයක් ඔබට සඳහන් කරන්නට ඕනේ. ලලිත ඇතුළත් මුදලි විද්‍යාලය පරිශ්‍රයේ පිහිටා ඇති චන්දපල මධ්‍යස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම ආරක්ෂක වැඩපිළිවෙලක් ඔවුන් ඉතාමත් යහුසුලුව මෙන්ම උවමනාවෙන් යුතුව මෙම චන්දපල මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක කරන ආකාරයක් අපට දැක ගන්නට ලැබුණා. ඒ වගේම තමයි ජනතාව දෛනික ජන ජීවිතයට කිසිදු බලපෑමක් නොවන අයුරින් ඉතාමත් සාමකාමී ස්වරූපෙන් මෙම ප්‍රදේශයේ ඡන්දය භාවිත කිරීමට පැමිණෙන ආකාරයක් තමයි අපට නිරන්තරයෙන් දක්නට ලැබුණේ. ඉතින් මම ජනනි කොළමුන්න කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන මැතිවරණ බල ප්‍රදේශයේ පිහිටා ඇති ලලිත ඇතුළත් මුදලි ඡන්ද මධ්‍යස්ථානයේ ඉදිරිපිට සිට ගයාන් රාජපක්ෂ ඒ වගේම එරන්ද ගුණවර්ධන සමගින් අද ඔබට මේ හෝරාවේදී තොරතුරු ගෙනාවේ. ස්තුතියි ජනනීය තොරතුරු ගැන ආවාට. ඉතින් කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට ඡන්දය විමසීමේ කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් තමයි ජනනී අපිට ඒ ආකාරයෙන් තොරතුරු ගැන ආවේ. ජනනී විශේෂයෙන් සඳහන් කළා ඉතාමත් යහුසුලුව ජනතාව ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් ඡන්දය ප්‍රකාශ කරන බව. ඒත් එක්කම ඇය සඳහන් කළා ආරක්ෂාව තර කර තිබෙන බව, විශේෂයෙන්ම ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව. අපට පොලිසිය හරහා දැනගන්නට ලැබෙන තොරතුරු අනුව 80,000කට වැඩි පොලිස් ත්‍රිවිධ හමුදා විශේෂ ආරක්ෂක බලකායක් යොදවා තිබෙනවා මෙවර ජනාධිපති
මැතිවරණයේ ආරක්ෂා වෙනුවෙන් අපට මෙතෙක් කිසිදු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් විශේෂ ගණයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වන්නේ නැහැ. සුළුසුළු මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ තොරතුරු කිහිපයක් පමණක් වාර්තා වන බව තමයි මැතිවරණ කොමිෂන් සභාව හරහා අපට දැන කියා ගන්නට හැකියාව ලැබෙන්නේ. ඒ අරින්නට විශේෂ ප්‍රචණ්ඩ ක්‍රියා අපට මේ වන තෙක් කිසිම ප්‍රදේශයකින් වාර්තා වන්නේ නැහැ. ඒ ආකාරයෙන් තමයි මෙවර ජනාධිපතිවරණයේ ආරක්ෂාව තර කිරීමට විවිධ ප්‍රදේශවල කටයුතු කර තිබෙන්නේ. ඉතින් අපට හැකියාවක් තිබෙනවා විවිධ ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබෙන්නේ මොන ආකාරයෙන්ද කියන දර්ශන කිහිපයක් මේ මොහොතේදී ඔබ වෙතගෙන එන්නට. ඔබේ දුටුවේ ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව තර කර තිබෙන ආකාරය. පොලිසිය, පොලිස් විශේෂ කාර්යබලකාය, යුද හමුදාව, ගුවන් හමුදාව මේ ආදී සියලුම ආරක්ෂකංශ සීරුවෙන් තබා තිබෙනවා මේ ස්ථානවල ආරක්ෂාව වෙනුවෙන්, ඡන්දදායකින්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඉතින් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මෙතෙක් මම පෙර සඳහන් කළ ආකාරයටම විශේෂ ගණයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් අපට කිසිදු ප්‍රදේශයකින් වාර්තා වන්නේ නැහැ. ඉතින් අපි අද උදෑසන සිටම මේ දක්වා ඔබට විවිධ අවස්ථාවලදී තොරතුරු රැගෙන ආවා මේ 2024 ජනාධිපතිවරණයේදී මෙරට නවවැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් ජනතාව තමන්ගේ ඡන්දය උරගා බලන අවස්ථාවේ විවිධ තොරතුරු සම්බන්ධයෙන් අපට ඔබට තොරතුරු වාර්තා කරන්නට හැකියාව ලැබුණා. ඉතින් ඒ අවස්ථාවේදී අපට අපගේ වාර්තාකරුවන් හරහා විවිධ තොරතුරු ගලා එමින් පවතිනවා මේ වන විටත්. විශේෂයෙන්ම ජනතාව ඉතාමත් ඕනෑකමින් ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් මේ වන විටත් ඡන්දය ප්‍රකාශ කරමින් සිටිනවා. මේ මොහොත වන විට 3 වී තිබෙන්නේ. තවත් හෝරාවකට ආසන්න කාලයක් පමණයි ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාවට අවස්ථාව උදා වන්නේ. අපට දැනගන්නට ලැබෙන තොරතුරු අනුව මේ වන විටත් ජනතාව ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් සිටිනවා, ඔවුන් ඡන්දය ප්‍රකාශ කරමින් සිටිනවා. ඉතින් මෙවර ශ්‍රී ලංකා දිස්ත්‍රික්කයක් ලෙස ගත් කල වැඩිම ඡන්දදායකින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. එය 18,81,129ක්. ඔවුන් ඡන්ද මධ්‍යස්ථාන 1212කදී අද දවසේදී තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරමින් සිටිනවා. ඉතින් ගම්පහ දිස්ත්‍රික්කයේ තාමත් සුවිශේෂී දිස්ත්‍රික්කයක් විදිහට අපට හඳුන්වන්නට පුළුවන්. ජනාධිපතිවරණ ඕනෑම මැතිවරණයකදී ඉතා සුවිශේෂී දිස්ත්‍රික්කයක් විදිහට අපට ගම්පහ දිස්ත්‍රික්කයේ හඳුන්වන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි මේ මොහොතේ සූදානම් වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට පවතින තත්වය සම්බන්ධයෙන් තොරතුරු දැන කියා ගන්නට හිරු ප්‍රවෘත්ති කණ්ඩායමේ පානුක රාජපක්ෂ රැඳී සිටිනවා ගම්පහ දිස්ත්‍රික්කයේ. ඉතින් පානුක, මොකද මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ තත්ත්වය, කොහොමද ඡන්ද විමසීමේ කටයුතු සිදුවන්නේ? 20/24 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ ඡන්ද බල ප්‍රදේශයේ තවත් එක් ඡන්ද පොළ මධ්‍යස්ථානයක් ඉදිරිපිට මාමේ රැඳී සිටින්නේ. මේ ගල හිටියාව සුගත සුභද්‍රාරාම විහාරස්ථානය. මේ විහාරස්ථානයේ තුල ඡන්ද පොළ මධ්‍යස්ථානයක් පවතිනවා. ඉතාම සාමකාමී අයුරින් ජනතාව තමන්ගේ ඡන්දය පාවිච්චි කරන ආකාරය අපට දකින්නට පුළුවන්. ගම්පහ දිස්ත්‍රික්කයේ පුරා මේ ආකාරයෙන් ඡන්ද පොළ මධ්‍යස්ථාන 1212ක් තිබෙනවා. ගම්පහ දිසාපති තේරිම්බාර නිලධාරී ලලින්ද ගමගේ මහතා අපට සඳහන් කරේ මේ දිස්ත්‍රික්කයේ පුරාම ඉතාම සාමකාමී පරිසරයක් තිබෙනවා. ජනතාව ඉතාම සාමකාමී අයුරින් ඡන්දය භාවිතා කිරීමක් කරන බවයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශය ගැන සඳහනක් කරොත් ඡන්දදායකින් 169,510ක් සුදුසුකම් ලබා තිබෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා. ඉතාම ජනතාව විශාල පිරිසක් මේ වන විටත් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. මේ මොහොතේ ජනතාව තමන්ගේ ඡන්දය භාවිතා කිරීමට පැමිණෙන ආකාරය ඔබට දකින්නට පුළුවන්. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ තිබෙන තවත් ඡන්ද පොළ මධ්‍යස්ථාන වෙත අප යන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ඡන්ද පොළ මධ්‍යස්ථානවල සියලු තොරතුරු එසනින් ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින්න හිරු නිවුස් සමගින්.
හොඳයි පානුක බොහොම ස්තුතියි ඒ තොරතුරු ගැන ආවට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවත් ඉතාමත් විහෝසුලුව ඡන්ද මධ්‍යස්ථාන වෙත යමින් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන බව තමයි ඔහු ඒ ආකාරයෙන් සඳහන් කළේ ආරක්ෂාව තර කර තිබෙනවා ප්‍රදේශයේ සාමකාමී ඉතාමත් සාමකාමී මැතිවරණ වටපිටාවක් තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ තුලත් අපට දැක බලා ගන්නට හැකියාව ලැබෙන්නේ ඒ ආකාරයෙන් ඉතින් තැපැල් ඡන්ද විමසීම සම්බන්ධයෙන් සලකා බැලීමේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම මෙවර ඉතාමත් හොඳ මට්ටමක පැවති බව සේට අනුව ඉක්ම වූ පිරිසක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට එක් වූ බව තමයි අපට දැන කියා ගන්නට හැකියාව ලැබෙන්නේ කොහොමත් ඕනෑම මැතිවරණයකදී පළමුවෙන් නිකුත් වන්නේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් විශේෂයෙන්ම තැපැල් ඡන්ද ගණනය කිරීමේ කටයුතු අනෙකුත් ඡන්ද ගණනය කිරීමේ කටයුතු වලට පෙර ආරම්භ කිරීමට හැකියාව තිබෙනවා ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පෙට්ටි තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබෙන බව තමයි අපට මේ වන විට තොරතුරු වාර්තා වන්නේ ඒ ගණනය කිරීමේ කටයුතු පස්වරු 4:30-4:15 පමණ වන විට ආරම්භ කිරීමට හැකියාව පවතින බව අදාළ තේරීම් භාර නිලධාරීවරුන් අප සමග සඳහන් කළා ඒ ඒ දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද ගණනය කිරීමේ කටයුතු පස්වරු 4 ඉක්ම වූ පසුව පස්වරු 4:15 පස්වරු 4:30 පමණ වන විට ආරම්භ කිරීමට හැකියාව තිබෙන බව තමයි අපට තොරතුරු දැනගන්නට හැකියාව ලැබෙන්නේ අපට දැන් හැකියාව තිබෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත තැපැල් ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාමේ දර්ශන ඔබ වෙත රැගෙන එන්නට අංක පේන්න මේ පැත්තට කියන්න කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආරක්ෂිතව තබා තිබූ තැපැල් ඡන්ද පෙට්ටි මීට සුළු වේලාවකට පෙර ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ආකාරය තමයි ඔබ මේ ආකාරයෙන් දකින්නේ. ඒ අනුව අදාළ ඡන්ද පෙට්ටි කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ පිහිටි ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යන අයුරුයි ඔබට මේ දර්ශන වලින් දැක බලා ගන්නට හැකියාව ලැබෙන්නේ. මෙම තැපැල් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිදු වුණේ දැඩි ආරක්ෂක රැකවල් මැදේ. ඉතින් මැතිවරණ නීති අනුව සාමාන්‍ය තැපැල් ඡන්ද පෙට්ටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කෙරෙන්නේ පස්වරු 3න් පසුව. ඉතින් ඔබට දැන් දැක බලා ගන්නට පුළුවන්කම ලැබෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පෙට්ටි මලියදේව විද්‍යාලයේ පිහිටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යන ආකාරය. ඉතින් ඔය ආකාරයෙන් තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පෙට්ටියේ ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබුවේ. ඉතින් අපට තවත් දිස්ත්‍රික්ක කිහිපයක තොරතුරු ඒ ආකාරයෙන් ගෙන එන්නට ඔබට හැකියාව ලැබේවි. ඉතින් අපි ආරාධනා කරනවා දිගින් දිගටම රැඳී සිටින හිරු ටීවී සමගින් හිරු ටීවී තමයි ඔබට උණුසුම් තොරතුරු නිරන්තරයෙන් ගෙන එන්නේ ඕනෑම මැතිවරණයකදී ප්‍රමුඛයා ලෙසින් ඕනෑම දිස්ත්‍රික්කයක සිදුවන තොරතුරු එසැනින් නිවැරදිව නිරවුල් ඔබට වාර්තා කරන්නට හිරු ටීවී නිරන්තරයෙන් බැඳී සිටිනවා. ඒ බව අපි ඔබට මතක් කරන්නේ අද උදෑසන සිටම මේ දක්වාම අපි ඒ ආකාරයෙන්ම ඔබට ඉතාමත් නිරවුල්ව නිවැරදිව තොරතුරු ගෙන එන්නට සමත් වුණා. ඉතින් අපිට හැකියාව තිබෙනවා තවත් තොරතුරු කිහිපයක් දැන කියා ගන්නට. අපට චාමර මදුශංක හිරු ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් සම්බන්ධ කරගන්නට හැකියාව තිබෙනවා මේ වන විට ඡන්ද විමසීමේ කටයුතු සිදුවන්නේ මොන ආකාරයෙන්ද කියන කාරණාව සම්බන්ධයෙන් දැන කියා ගන්නට. නමවන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පවත්වන ඡන්ද විමසුමේ අවසන් මොහොතේ තමයි අප මේ වෙන විට රැඳී සිටින්නේ. හරියටම තවත් තියෙන්නේ පැයකටත් අඩු කාලයක් පමණයි. අපට දැක්ගන්නට හැකියාවක් ලැබෙනවා ජනතාව මේ වන විට දැඩි උනන්දුවකින් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණෙන ආකාරය. එවැගේම තමයි මීට සුළු මොහොතකට පෙර අප තේරීම් භාර නිලධාරීවරයා සම්මත කරගත්තා. ඔහු අපට සඳහන් කළේ 65% ප්‍රතිශතයක් මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 977 තුළ තමගේ ඡන්දය ප්‍රකාශ කර ඇති බවක්. එවැගේම තමයි අපට දැක්ගන්නට හැකියාවක් ලැබෙනවා මේ වෙද්දී දැඩි පොලිස් ආරක්ෂාවක් වැඩි කර තිබෙන ආකාරයක් දැක්ගන්නට හැකියාව ලැබෙනවා. අපි හිතන්නේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද විමසුම අවසන් වෙන නිසාවෙන් ඒ පොලිස් ආරක්ෂාව වැඩි කරන්නට ඇති බවයි. එවැගේම තමයි අපට දැක්ගන්නට හැකියාවක් ලැබෙනවා මේ ප්‍රදේශය තුළ දේශීය නිරීක්ෂකින් වගේම විදේශීය නිරීක්ෂකෙනුත් මැතිවරණ කටයුතු නිරීක්ෂණය කරන ආකාරයකුත් අපට දැක්ගන්නට හැකියාවක් ලැබෙනවා. අද දවස පුරාවටම අප ඔබට සැනින් එසනින් තොරතුරු ගෙන එන්නට සූදානම් රැඳී සිටින හිරු ටීවී සමගින්.
ඉතින් මේ ආකාරයෙන් තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ වන විට ඡන්දය විමසීමේ කටයුතු සිදුවන්නේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්දදායකින් 14,17,226 දෙනෙකු ලියාපදිංචි වී සිටිනවා. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඕන් ඡන්ද මධ්‍යස්ථාන 977කදී අද දවසේදී මේ වන විටත් ඡන්දය ප්‍රකාශ කරමින් සිටින්නේ. දැන් 3 පසු වී තිබෙන්නේ. ඉතින් තවත් පැයකට ආසන්න කාලයක් පමණයි ඡන්දය විමසීමේ කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙන්නේ. පස්වරු 4ට ඡන්ද විමසීමේ කටයුතු අවසන් කිරීමට නියමිතයි. ඉන් අනතුරුව අදාළ ඡන්ද ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත AA දිස්ත්‍රික්කවල AA ඡන්ද බල ප්‍රදේශවල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුව තමයි ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ. ඉතින් තවත් පැයකට ආසන්න කාලයක් පමණයි මේ ඡන්ද උණුසුම ඔබ වෙත ගෙන එන්නට හැකියාව තිබෙන්නේ. ඉතින් ඉන් අනතුරුව අපට හැකියාව ලැබෙවේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ඔබ සමග බෙදා හදා ගන්නට. ඉතින් අපට දැන් හැකියාව තිබෙනවා මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු දැන කියා ගන්නට. මහනුවර දිස්ත්‍රික්කයේ අතිතාම සුවිශේෂී දිස්ත්‍රික්කයක් මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සලකා බැලීමේදී. ඉතින් මහනුවර දිස්ත්‍රික්කයේ මේ අවසන් හෝරාවේ ඡන්ද විමසීමේ කටයුතු මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් දැන කියා ගන්නට අප සම්බන්ධ කරගන්නට සූදානම් වනවා හිරු ප්‍රවෘත්ති අංශයේ අනෝජ් ප්‍රගති කරුණාරත්න. අනෝජ්, මොකක්ද තත්ත්වය මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ? අයිබෝවන්, මා මේ වන විට රැඳී සිටින්නේ මහනුවර කටුගස්සොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය ස්ථාපිත කර තිබෙන ඡන්දපොළ ඉදිරිපිටයි. මෙම ඡන්දපොළට ජනතාව ඉතාමත් උනන්දුවෙන් තමන්ගේ ඡන්දය භාවිත කිරීම සඳහා පැමිණෙන ආකාරය අපට දැක ගන්නට හැකියාව ලැබෙනවා. එවැගේම තමයි මහනුවර දිස්ත්‍රික්කයේ පුරා අප අද දවසේදී කරපු සංචාරයේදී දැක ගන්නට හැකියාව ලැබුණේ ජනතාව ඉතාමත් සාමකාමීව තමන්ගේ ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්දපොළ වෙත ඇදී එන ආකාරයයි. එවැගේම තමයි මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ මහනුවර දිස්ත්‍රික්කයේ පුරාම ඉතාමත් සාමකාමී වාතාවරණයක් පවතින බව. එවැගේම සඳහන් කරන්නට ඕනේ ඔබේ වටිනා ඡන්දය භාවිත කරන්න රැත්තේ තවත් හෝරා දෙකකටත් වඩා අඩු කාලයක්. එම හෝරා දෙකේ කාලය තුලත් අප මහනුවර ඇතුළු බොහෝ ප්‍රදේශවල මහනුවර ආශ්‍රිතව සංචාරය කරමින් ඔබ වෙත මේ මහනුවර නගරයේදී ජනතාව කොහොමද මහනුවර ඡන්දදායකින් තමන්ගේ වටිනා ඡන්දය භාවිත කරන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව සහ ඡන්දපොළ භූමියේ ක්‍රියාත්මක වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව පිළිබඳවත් ඔබ වෙත ඉදිරියේදී තොරතුරු ගැනීමට බලාපොරොත්තු වෙන සිටිනවා. එවැගේම තමයි පස්වරු 4ට පමණ මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. එවැගේම ඡන්ද මධ්‍යස්ථානවල තිබෙන ඡන්ද පෙට්ටෙත් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුව ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වූ සැනින් පළමු වන නිල ඡන්ද ප්‍රතිඵලයේ සිට අවසාන ඡන්ද ප්‍රතිඵලය දක්වාත් මහනුවර දිස්ත්‍රික්කයට අදාළව ඔබ වෙත මහනුවර දිස්ත්‍රික්කයේ උණුසුමත් සමගින් ගෙන එන්නට අප සූදානමින් සිටිනවා. ඉතින් ඔබට ආරාධනා කර සිටිනවා රැඳී සිටින්න කියා ඔබේ විශ්වාසය දිනු ප්‍රවෘත්ති වාර්තාකරු හිරු ප්‍රවෘත්ති සමගින්. ස්තුතියි අනෝජ්, ඒ තොරතුරු ගැන ආවාට. සීතල කන්ද උඩරට උණුසුම් කරන ඡන්දයේ තොරතුරු තමයි ඒ ආකාරයෙන් අනෝජ් ඔබ වෙත ගෙන ආවේ. මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය ඉතාමත් සාමකාමී බවට තමයි අපට තොරතුරු වාර්තා වන්නේ. ආරක්ෂාව දැඩි කර තිබෙනවා. ආරක්ෂකංශ ඉතාමත් සීරුවෙන් සිටමින් ඡන්දදායකින්ගේ ආරක්ෂාව තහවුරු කරන්නට සමත් වේ තිබෙනවා. මේ වන විටත් අපට හැකියාව තිබෙනවා ඒ තොරතුරු නිරන්තරයෙන් ඔබට වාර්තා කරන්නට. මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දදායකින් ඉතාමත් ඕනෑකමින් ඡන්ද මධ්‍යස්ථාන වෙත යමින් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන බව තමයි ඒ තොරතුරු හරහා අපට දැන කියා ගන්නට හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ වන විට අපට ලැබෙන තොරතුරු වලට අනුව සෑම දිස්ත්‍රික්කයකම පාහේ 60%කට ආසන්න ඡන්දදායකින් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඇතම් දිස්ත්‍රික්කවල ඊට වැඩි ඡන්ද ප්‍රතිශතයක් අපට වාර්තා වෙනවා. සමහර දිස්ත්‍රික්කවල ඊට අඩු ප්‍රතිශතයක් වාර්තා වෙනවා. කොහොම වුණත් අපට තවත් පැයකට ආසන්න කාලයක් පමණයි තිබෙන්නේ ඡන්දය ප්‍රකාශ කරන්න. තවත් පැයකින් එකහමාරකින් පමණ අපට හැකියාව ලැබෙවි දැන ගන්නට මොන ආකාරයෙන්ද දවසේදී ඒ දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ වුණේ ප්‍රතිශතයක් ලෙස මොන විදිහටද ඡන්දය ප්‍රකාශ වුණේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් තවත් හැමෝම බලාගෙන ඉන්න දිස්ත්‍රික්කයක් තමයි මෙවර ජනාධිපතිවරණයේදී යාපනයේ දිස්ත්‍රික්කය. යාපනයේ දිස්ත්‍රික්කයේ ඡන්දදායකින්ගේ හැසිරීම මොන ආකාරයෙන්ද සිදුවන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් හැමෝම අවධානයෙන් බලාගෙන සිටිනවා. ඒ නිසාවෙන් අපේ හිරු වාර්තාකරු රැඳී සිටිනවා රෙසම් සාෆිර් යාපනයේ දිස්ත්‍රික්කයේ ඡන්දය විමසීම මොන ආකාරයෙන්ද පැවැත්වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් නිරන්තරයෙන් අපට තොරතුරු වාර්තා කරන්නට. ඉතින් අපි දැන් යොමු වන්නට සූදානම් වන්නේ රෙසම් සාෆිර් වෙත. ආයුබෝවන් රසම්, කොහොමද යාපනයේ දිස්ත්‍රික්කයේ මේ වන විට ඡන්දය විමසීමේ කටයුතු?
දෙදහස් විසිහතර ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වී මේ වන විට පැය 8කට ආසන්න කාලයක් ගත වෙනවා. ජනතාවට ඇත්තේ තවත් ඉතාමත් සීමිත කාල සීමාවක් ඔවුන්ගේ ඡන්දය භාවිත කරන්නට. මේ වන විට මා රැඳී සිටින්නේ යාපනයේ මැතිවරණ දිස්ත්‍රික්කයේ චුණ්ඩික්කුලි බාලිකා විද්‍යාල පරිශ්‍රයේ. මේ වන විට මෙම ඡන්ද මධ්‍යස්ථානයට ජනතාවගේ පැමිණීමේ යම්කිසි අඩුවීමක් අපට දක්නට ලැබෙනවා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අද මධ්‍යාහන 12 සිට මේ දක්වා යාපනයේ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන ගණනාවක හිරු ප්‍රවෘත්ති කණ්ඩායම නිරීක්ෂණවලට එක් වුණා. එහිදී අපට දැක ගැනීමට හැකි වුණේ මේ හා සමානව සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ජනතාවගේ යම්කිසි අඩුවීමක් තමයි දක්නට ලැබෙන්නේ. යාපනයේ දිස්ත්‍රික්කයේ මේ ජනාධිපතිවරණයට අදාළව ආරක්ෂක කටයුතු ඉතාමත් ඉහළ තත්ත්වයක පවතිනවා. පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 2100කට ආසන්න පිරිසක් මේ ජනාධිපතිවරණයට අදාළව රාජකාරීවල නිරත වෙනවා. ඒ වගේමයි ඔබට සඳහන් කරන්න ඕනේ යාපනයේ දිස්ත්‍රික්කයේ සමස්තයක් ලෙස අද දිනේදී ඡන්ද මධ්‍යස්ථාන 619ක ඡන්දදායකයින් 593187 දෙනෙකු ඔවුන්ගේ ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබුණා. ඒ අතරින් ඡන්දේ භාවිත කර ඇති පිරිස සම්බන්ධයෙන් අපි ඔබට ඉදිරියේදී කීමට සූදානමින් සිටිනවා. එම නිසා රැඳී සිටින මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු දැනගැනීමට හිරු ප්‍රවෘත්ති සමගින් බොහොමත්ම ස්තුතියි රසාම්. ඒ තොරතුරු අප වෙත රැගෙන ඒම සම්බන්ධයෙන් ඉතින් යාපනයේ දිස්ත්‍රික්කයේ ආකාරයෙන් තමයි මේ වන විට ඡන්දය විමසීමේ කටයුතු සිදුවන්නේ. තවත් හෝරාවකට ආසන්න කාලයක් පමණයි ඉතිරි වී තිබෙන්නේ ඡන්දය විමසීමේ කටයුතු පැවැත්වීමට. පස්වරු 4ට ඡන්දය විමසීමේ කටයුතු අවසන් වෙනවා. මෙරට නවවැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන නවවැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ කටයුතුයි අප ඔබට මේ ආකාරයෙන් විටින් විට තොරතුරු ගෙන එමින් සිටින්නේ. මේ වන විටත් සාමකාමී වාතාවරණයක් යටතේ සමස්ත මැතිවරණ දිස්ත්‍රික්ක 22ම ආවරණය වන පරිදි ඡන්ද බල ප්‍රදේශ 160ම ආවරණය වන පරිදි ජනතාව ඡන්දය ප්‍රකාශ කරමින් සිටිනවා. ඉතින් පස්වරු 4ට ඡන්ද විමසීමේ කටයුතු අවසන්. ඊට පෙර ඡන්ද විමසීමේ කටයුතු මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් තමයි අපි ඔබට මේ ආකාරයෙන් නිරන්තරයෙන් තොරතුරු වාර්තා කළේ. ඉතින් අපට අපි තාවකාලිකව සමුගන්නටයි මේ මොහොතේදී සූදානම් වන්නේ. ඡන්ද විමසීමේ කටයුතු අවසන් වූ සැනින් යලි ඔබට තොරතුරු වාර්තා කිරීමේ බලාපොරොත්තු ඇතිව නවතත් ප්‍රධාන පාලක මැදිරියටයි අවස්ථාව. ජනාධිපතිවරණය 2024 හෙරෝ විශේෂ ප්‍රවෘත්ති.